පළවෙනි මාතෘකාව ත්‍රිකෝණයක සම්මත අංකණය ත්‍රිකෝණයක සම්මත අංකණය ත්‍රිකෝණයක සම්මත අංකණය පුතා මේ නිලක්ෂි මයික් ඕෆ් කරගන්න ත්‍රිකෝණයක සම්මත අංකණය ලියන්න කැපිටල් ABC ත්‍රිකෝණයක කැපිටල් ABC ත්‍රිකෝණයක කැපිටල් ABC ත්‍රිකෝණයක කැපිටල් ABC ත්‍රිකෝණයක कैपिटल एबीसी त्रिकोणीय के ए कमा बी कमा सी कैपिटल ए कमा बी कमा सी ඊර්ෂ්‍යවලට අනුබද්ධ කෝණයන් ශීර්ෂ්‍යවලට අනුබද්ධ කෝණයන් A, B, C ශීර්ෂ්‍යවලට අනුබද්ධ කෝණයන් කැපිටල් A, B, C කෝණද අය ලියන්න හැමමම A, B, C ශීර්ෂ්‍යවලට अनुबद्ध कोणयन कैपिटल ए कमा बी कमा सी द कैपिटल ए कमा बी कमा सी द इम कोणयन ट सम्मुख पादवल दिग इम कोणयन ट सम्मुख पादवल दिग इम कोणयन ट सम्मुख पादवल दिग सिंपल एकमा बीकमा सीधले सगत्वीटे सिंपल एकमा बीकमा सीधले सगत्वीटे एकमा बीकमा सीधले सगत्वीटे ये एबीसी त्रिकोण ये कैपिटल एबीसी त्रिकोण ये A capital ABC त्रिकोणई A capital ABC त्रिकोणई सम्मत अंकनय ලෙස හැඳින්වේ A capital ABC त्रिकोणई सम्मत अंकनय ලෙස හැඳින්වේ A capital ABC त्रिकोणई सम्मत अंकनय ලෙස හැඳින්වේ सम्मत अंकनय ලෙස හැඳින්වේ මේ බලන්න මේක අපි අරගත්තොත් කැපිටල් ABC ත්‍රිකෝණයක් A B C මේ A ශීර්ෂය ගාව තියෙන කෝණය A කෝණය B ශීර්ෂය ගාව තියෙන කෝණය B කෝණය सी शीर्षय गाव तीयन कोणय सी कोणय विधियट ए शीर्षयट सम्मुख पादिदिग सिप्पल ए बी शीर्षयट सम्मुख पादिदिग सिप्पल बी सी शीर्षयट सम्मुख पादिदिग सिप्पल सी मेन्न मे विधियट अरगेन अपि त्रिकोणयक् नामकरणय करोत् एबीसी त्रिकोणयक् नामकरणय करोत् मेकट अपि कियनवा एबीसी त्रिकोणे सम्मत अंकनय कियला ABC ත්‍රිකෝණේ සම්මත අංකණය එහෙම නැත්නම් සුපුරුදු අංකණය කියලා කියනවා ABC ත්‍රිකෝණේ සම්මත අංකණය එහෙම නැත්නම් සුපුරුදු අංකණය කියලා කියනවා මතක තියාගන්න සම්මත අංකණය
එහෙම නැත්නම් සුපුරුදු අංකණය කියලාත් කියනවා. සුපුරුදු අංකණය කියලා. රයිට් මේ සටහන දාගම් පහලින්. ඊළඟට පහලින් ත්‍රිකෝණයක කෝණ හා පාදවල දිග සම්බන්ධ කෙරෙන 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 පාදවල දිග සම්බන්ධ කෙරෙන ප්‍රමේයන් දෙකක් පවති ප්‍රමේයන් දෙකක් පවති ප්‍රමේයන් දෙකක් පවති ප්‍රමේයන් දෙකක් පවති ඒවා නම් අංක 1 අංක 1 අංක 1 සයින් නීතිය අංක 1 සයින් නීතිය අංක 2 කොස් නීතිය අංක 1 සයින් නීතිය අංක 2 කොස් නීතිය අනුමාත්‍රකාවලියම සයින් නීතිය අනුමාත්‍රකාව සයින් නීතිය අනුමාත්‍රකාව සයින් නීතිය ලියන්න ඕනෑම ත්‍රිකෝණයක ඕනෑම ත්‍රිකෝණයක ඕනෑම ත්‍රිකෝණයක ඕනෑම ත්‍රිකෝණයක ඕනෑම ත්‍රිකෝණයක පාදයක දිග ඕනෑම ත්‍රිකෝණයක පාදයක දිග ඕනෑම ත්‍රිකෝණයක පාදයක දිග සම්මුඛ කෝණයේ සයින් අගයට ඕනෑම කෝණයක සරි ඕනෑම ත්‍රිකෝණයක පාදයක දිග සම්මුඛ කෝණයේ සයින් අගයට දරණ අනුපාතයේ නියතයක් වේ යන්න දරණ අනුපාතයේ නියතයක් වේ යන්න දරණ අනුපාතයේ නියතයක් වේ යන්න සයින් නීතිය ලෙස හැඳින්වේ සයින් නීතිය ලෙස හැඳින්වේ සයින් නීතිය ලෙස හැඳින්වේ පහලින් ලියන්න කැපිටල් ABC ත්‍රිකෝණයක
capital ABC ත්‍රිකෝණයක capital ABC ත්‍රිකෝණයක සුපුරුදු අංකණයට අනුව capital ABC ත්‍රිකෝණයක සුපුරුදු අංකණයට අනුව සුපුරුදු අංකණයට අනුව A බෙදීම sin A B බෙදීම sin B සමානයි C බෙදීම sin C මේ තුනම සමානයි අපිට ඕනනම් lambda කියලා ගන්න පුළුවන් lambda හරි k හරි නියතයක් මොකද මේ අනුපාත තුන සමානයිනේ එක සමාන වෙන අගයක් lambda හරි k හරි කියලා සලකන්න පුළුවන් right A බෙදීම sin A සමානයි B බෙදීම sin B සමානයි C බෙදීම sin C සමානයි lambda lambda v යන්න lambda v යන්න lambda v යන්න sin නීතිය ලෙස ගත හැකිය sin නීතිය ලෙස ගත හැකිය sin නීතිය ලෙස ගත හැකිය मे अनिपेत्तट लियन्नत पुलुवंग्लमाय साइन ए बेदीम ए समानाय साइन बी बेदीम बी समानाय साइन सी बेदीम सी मेकत लैम्डा हरी के हरी केला गन्न पुलुवन देख मेक लैम्डा वेन वेलावेदी मेक लैम्डा वेन्ने मेक एकेट लैम्डा अभी मेक वेनम अवस्थावक विदियट अरगन्नी सिंपल සම්මුඛ කෝණය කැපිටල් A නේ මොකද අපි සුපුරුදු අංකණය ගන්නකොට ළමයි සුපුරුදු අංකණයේදී කියන්නේ A ශීර්ෂය ගාව තියෙන කෝණය කැපිටල් A කැපිටල් A කෝණයට සම්මුඛ පාදයේ දිග සිම්පල් A කියන එහෙනම් සිම්පල් A දිග පාදයට සම්මුඛ කෝණය කැපිටල් A වෙන්න ඕන දැන් අපි ABC ත්‍රිකෝණය සුපුරුදු අංකණයෙන් ලකුණු කරගත්තොත් ABC ත්‍රිකෝණය මේක A B C මෙයා A කෝණය මේක B මේක C simple A simple B simple C දැන් එක් එක් පාදෙ දිග සම්මුඛ කෝණය capital A නේ මේකේ sin අගයට I B බෙදන්න ඕන sin B ගෙන් මෙයා C බෙදීම sin C කියන කෙනා ඔක විලෝමයේ විදියට ගන්නත් පුළුවන් sin a බෙදීම a සමානයි sin b බෙදීම b සමානයි sin c බෙදීම c කියලා right මේ සම්මත අංකණයෙන් සටහන දාගෙන එයාට පහලින් ආයි මෙයාව ලියාගමු කෝණම ත්‍රිකෝණයක පාදයක දිග සම්මුඛ කෝණේ sin අගයට දරන අනුපාතයේ නියතයක් වෙනවා
സൈന്നീതിയ സാധനയ കിരീമ സൈന്നീതിയ സാധനയ കിരീമ സൈന്നീതിയ സാധനയ കിരീമ സൈന്നീതിയ സാധനയ കിരീമ സുലുകോണീകമാ ഋജുകോണീകമാ സുലുകോണീകമാ ഋജുകോണീകമാ സുലുകോണീകമാ ഋജുകോണീകമാ മഹാകോണീയന മഹാകോണീയന ത്രികോണ വർഗ തുണ സന്ദഹാമ ത്രികോണ വർഗ തുണ സന്ദഹാമ ത്രികോണ വർഗ തുണ സന്ദഹാമ സിധുക്കല യുതുയെ ത്രികോണ വർഗ തുണ സന്ദഹാമ സിധുക്കല യുതുയെ ത്രികോണ വർഗ തുണ സന്ദഹാമ സിധുക്കല യുതുയെ බලන්න දැන් අපිට කොහෙදි හරි කිව්වොත් ළමයි සයින්නීතිය සාධනය කරන්න කියලා සයින්නීතිය සාධනය කරන්න කියලා කිව්වොත් අපි සුළු කෝණී ත්‍රිකෝණ මහා කෝණී ත්‍රිකෝණ ඍජු කෝණී ත්‍රිකෝණ කියන මේ අවස්ථා තුනටම සාධනය කරන්න ඕන හේතුව ඒ ත්‍රිකෝණාකාර තුනක් නේ උතන තියෙන්නේ අනික කෝණත් වෙනස් වෙනවා සුළු කෝණී මහා කෝණී දැන් අපිට සයින්නීතියදී කියන්නේ ඕනෑම ත්‍රිකෝණයක පාදයක දිග සම්මුඛ කෝණේ සයින් අගය. එතකොට ඕනෑම ත්‍රිකෝණයක් කිව්වම සුළු කෝණි, ඍජු කෝණි, මහා කෝණි ওই තුනමයි තියෙන්නේ. ඒත් අපි ওই තුන සඳහාම වෙන වෙනම සාධනය කරන්න ඕන. වෙන වෙනම සාධනය කරන්න ඕන. රයිට් ලියමු අනුමාත්‍රකාව සයින්නීතිය සාධනය කිරීම. සයින්නීතිය සාධනය කිරීම. සයින්නීතිය සාධනය කිරීම සයින්නීතිය සාධනය කිරීම දැන් මම මේකේ වෙන වෙනම මේ ත්‍රිකෝණ අවස්ථා තුන අරගන්නම් අපිට ගැටලුවකදී මේ සටහන් තුන එකට මඳින්න පුළුවන් ගැටලුවකදී සටහන් තුන එකට මඳින්න පුළුවන් මම වෙන වෙනම ඇඳලා කියලා දෙන්නම් ආයි පස්සේදී ගැටලුවකදී මේ සටහන් තුනම එකට ඇඳලා මේක සාධනය කරන්නේ කොහොමද කියලාත් කියලා දෙන්නම් රයිට් මුලින්ම යන්නම් ළමයි ඍජු කෝණී ත්‍රිකෝණයකට මුලින්ම යන්නම් ඍජු කෝණී ත්‍රිකෝ සෝරි සුළු කෝණී ත්‍රිකෝණයකට මෙයා කැපිටල් ABC සුළු කෝණී ත්‍රිකෝණය ABC සුළු කෝණී ත්‍රිකෝණය මේක A කෝණය මෙයා B කෝණය මේක C කෝණය මේක සිම්පල් A මෙයා B මෙයා C කියලා එනවා පහලින් ඇදගම් මේ සටහන බලන්න මම මෙන්න මෙයාගේ ඉඳලා C ශීර්ෂයේ ඉඳලා මෙයාට ලම්බකයක් අඳිනවා මේ ලම්බකය මං අරගන්නම් මේ ලම්බකයේ අඩිය කැපිටල් D කියලා දැන් මෙන්න මෙතෙන්දි ගන්න සම්බන්ධතාවය බලන්න මේ ADC ත්‍රිකෝණයෙන් මං අරගන්නවා DC බෙදීම AC කියන කෙනා බලන්න මේ DC බෙදීම AC කියන්නේ කාටද කියලා මේ ඒකෝණේ සම්මුඛ පාදය තමයි DC කියන්නේ. මේ ඍජු කෝණී ත්‍රිකෝණේ කර්ණය AC කියන්නේ නං සම්මුඛ පාදයේ බෙදීම කර්ණය කියන්නේ සයින් අගයට. මෙයා සයින් A කියලා එනවා A-ගේ සයින් අගය. DC සමාන වෙනවා AC කියන්නේ B-ට නිසා B sin A. B sin A. ඊළඟට මේ ත්‍රිකෝණයට යනවා මේ ත්‍රිකෝණයෙන් මං අරගන්නවා B කෝණයට සම්මුඛ පාදය DC DC බෙදීම BC කියන කෙනා සමාන වෙනවා sin B ට
BC කියන්නේ A ට මෙයා මේ පැත්තට ගුණ කරොත් DC සමාන වෙනවා A sin B කියන කෙනාට DC සමානයි A sin B DC සමානයි A sin B දැන් බලන්න මේක මම 1 කියලා අරගත්තොත් මෙයා 2 කියලා අරගත්තොත් මේ 1යි 2යි සමානයි නේද මේ 1යි 2යි සමානයි ඇයි එකේ වම් පැත්තේ තියෙන DC මේකෙත් තියෙන DC එකම දෙන්න එහෙනම් මේ දෙන්න සමාන වෙන්න ඕන B sin A කියන කෙනා සමාන වෙන්න ඕන A sin B ට sin B මේ පැත්තට බෙදුවොත් B බෙදීම sin B සමාන A A බෙදීම sin A කියලා එන්නේ මෙයා තුන්වෙනි කෙනා ඔන්න අපි අර දෙන්නෙක් සමානයි කියලා දැන් අරගෙන තියෙන්නේ දෙන්නෙක් සමානයි කියලා අරගෙන තියෙන්නේ ඊළඟට මෙතනින් ලම්බකයක් ගාගම් මෙයාට මේක E කියලා අරගමු ඕක E කියලා අරගත්තොත් B ගේ සම්මුඛ පාදයේ AE කර්ණය වෙන්නේ AB මෙයා සමාන වෙනවා sin B ට AE සමාන වෙනවා AB කියලා කියන්නේ C ට C sin B මෙයා හතරවෙනි කෙනා ආයි AEC ත්‍රිකෝණය අරගත්තොත් AE බෙදීම AC කියන කෙනා සමාන වෙනවා sin C ට එනේ AE සමානයි B sin C මෙයා පස්වෙනි කෙනා මේ 4යි 5යි සමාන වෙන්න ඕන එහෙම වුණොත් C sin B සමාන වෙනවා B sin C ට මෙයා මෙහෙට බෙදුවොත් C බෙදීම sin C සමාන වෙනවා B බෙදීම sin B ට මෙයා 6 වෙනි කෙනා බලන්න දැන් 3, 6 න් B බෙදීම sin B එකක් මේ දෙකේම තියෙනවනේ එහෙනම් A බෙදීම sin A සමාන වෙනවා B බෙදීම sin B ට මෙයා සමාන වෙනවා C බෙදීම sin C ට ඔය එන්නේ උත්තරේ A බෙදීම sin A සමානයි B බෙදීම sin B සමානයි C බෙදීම sin C එක් එක් පාදයේ දිග සම්මුඛ කෝණේ sin අගයට දරන අනුපාතය නියතයක් වෙනවා කියලා අපිට ලැබෙනවා right මේක ලියාගමු
ඊළඟට අපි අරගමු ඍජුකෝණී ත්‍රිකෝණයකට මේ සුළුකෝණී ත්‍රිකෝණයක් සඳහානේ ඍජුකෝණී ත්‍රිකෝණයක් කරගත්තොත් බලන්න කැපිටල් A B C මේ B කෝණය ඍජුකෝණයක් මේක C කෝණය මේක A කෝණය මෙයා සිම්පල් B මෙයා සිම්පල් A මේක සිම්පල් C කියලා එනවා මුලින්ම මෙතන ඉඳන් ලම්බකයක් ගහමු මේක D කියලා අරගමු ABD ත්‍රිකෝණය අරගත්තොත් BD බෙදීම AB කියන කෙනා අපිට අරගන්න පුළුවන් sin A කියලා. උඩ BD සමාන වෙනවා C sin A ට පළවෙනි කෙනා. අයි BDC ත්‍රිකෝණය අරගත්තොත් BD බෙදීම BC කියන කෙනා සමාන වෙනවා sin C ට. BD සමාන වෙනවා A sin C ට මෙයා දෙවනි කෙනා. දැන් මේ 1යි 2යි සමාන වෙන්න ඕනනේ. 1යි 2යි සමානයි. C sin A සමාන වෙනවා A sin C ට. C ගේ පැත්තට sin C බෙදුවොත් C බෙදීම sin C සමාන වෙනවා A බෙදීම sin A ට. මෙයා තුන්වෙනි කෙනා. ඊළඟට බලන්න දැන් මේ A ශීර්ෂය ඉඳලා මේ පාදයට ලම්බකයක් ඇහුවොත් මෙතෙන්ටම තමයි එන්නේ ඉඳ ලම්බකේ යටියත් වීම තමයි දැන් පළවෙනි සම්බන්ධයේ විදියට අරගන්න පුළුවන් මේ AE පාද දිගයි AP පාද දිගයි සමානයි AE සමාන වෙනවා AB ගුණ කිරීම එකට එක වෙනුවට ලියන්න පුළුවන් අපිට AB කියන්නේ C ට එක වෙනුවට sin 90 කියලා මේ අපි පාදෙ දිගක් හදාගන්න මේ කරන්නේ sin 90 90 කියන්නේ B කෝණය කියලා ගන්න පුළුවන් C sin B හතරවෙනි කෙනා ඊළඟට ආයේ ABC ත්‍රිකෝණය අරගත්තොත් බලන්න AB බෙදීම AC කියන කෙනා සමානයි AB බෙදීම AC සමාන වෙනවා sin C ට AB AB කිව්වත් AE කිව්වත් සමානයි AC කියලා කියන්නේ B ට B sin C මෙයා පස්වෙනි කෙනා. දැන් මේ 4යි 5යි සමාන වෙනවනේ. එහෙම වුණොත් C sin B සමාන වෙනවා B sin C ට. C බෙදීම sin C මෙයා සමානයි B බෙදීම sin B ට මෙයා 6. දැන් බලන්න 3,6න් අපිට අරගන්න පුළුවන් A බෙදීම sin A කියන කෙනා සමානයි B බෙදීම sin B කියන කෙනා සමානයි C බෙදීම sin C ට A බෙදීම sin A සමානයි B බෙදීම sin B සමානයි C බෙදීම sin C කියලා ලැබෙනවා. එයාගම මෙයාවත් මේ ඍජුකෝණී ත්‍රිකෝණයක් සඳහා
ඊළඟට අරගමු මහා කෝණී ත්‍රිකෝණයක් සඳහා මහා කෝණී ත්‍රිකෝණයක් සඳහා අරගමු බලන්න අපි මහා කෝණී ත්‍රිකෝණයක් අරගත්තොත් එක කෝණයක් නේ මහා කෝණයක් වෙන්නේ මේක A B C මෙයා ගිදලා ලම්බකයක් අඳින් මේකට මෙයා A කෝණය මේක B කෝණය මේක C කෝණය මේක D මේක A මේ පාදයේ B මේ පාදයේ C කියලා එනවා දැන් ABD ත්‍රිකෝණය අරගත්තොත් BD බෙදීම AB කියන කෙනා සමාන වෙනවා sin Aට BD සමාන වෙනවා C sin Aට පළවෙනි කෙනා ඊළඟට BDC ත්‍රිකෝණය අරගත්තොත් BD බෙදීම BC සමාන වෙනවා sin C කියන කෙනාට BD සමාන වෙනවා BC කියන්නේ Aට A sin Cට මෙයා දෙවෙනි කෙනා දැන් මේ එක සමානයි දෙක අවස්ථාව අරගත්තොත් C sin A සමාන වෙනවා A sin Cට මේක C බෙදීම sin C සමානයි A බෙදීම sin A කියලා එන්නේ තුන්වෙනි කෙනා දැන් අපිට ඊළඟ ලම්බකය අඳගන්න ඊවල ඉඳන් මේකට ලම්බකයක් අඳින්න ගියොත් මේ පාදය දික් කරගන්න වෙනවා මෙතනින් ඇදෙන්නේ ලම්බකය මෙයා E කියලා අරගමු මේ කෝණය B නම් මේක වෙන්නේ 5 ඍණ B 180 ඍණ B නේ 5 ඍණ B කියන කෙනා දැන් බලන්න මේකේ අපි AEB ත්‍රිකෝණය අරගත්තොත් AE බෙදීම AB කියන කෙනා සමාන වෙනවා මේ AE බෙදීම AB කියන්නේ 5 ඍණ කෝණේ sin නගය sin 5 ඍණ B AE සමාන වෙනවා AB කියන්නේ Cට C sin 5 ඍණ B කියන්නේ sin B හතරවෙනි කෙනා ඊළඟට AEC කියන මේ ලොකු ත්‍රිකෝණය අරගමු මේකෙත් AE බෙදුවොත් AC ගෙන් මෙයා සමාන වෙනවා sin Cට AE සමානයි AC කියන්නේ Bට B sin C පස්වෙනි කෙනා හතර සමානයි පහ නිසා C sin B සමාන වෙනවා B sin Cට C බෙදීම sin C සමාන වෙනවා B බෙදීම sin Bට මෙයා 6 දැන් අර වගේම 3,6න් කියලා අපිට අරගන්න පුළුවන් A බෙදීම sin A සමානයි B බෙදීම sin B සමානයි C බෙදීම sin C මහා කෝණී ත්‍රිකෝණයක් සඳහාත් එයා සත්‍ය වෙනවා මේකත් ලියාගමු
මේ බලන්න දැන් මේකේ තව දෙයක් මම පැහැදිලි කරලා දෙන්නම් ළමයි. දැන් මේ විදියට අපිට ත්‍රිකෝණ තුන සඳහාම මෙයන් සාධනය කරන්න පුළුවන් සයින් නීතිය සත්‍ය වෙනවා කියලා. A බෙදීම සයින් A සමානයි B බෙදීම සයින් B සමානයි C බෙදීම සයින් C කියන කෙනා. ඒ කියන්නේ යම් පාදයක දිග සම්මුඛ කෝණේ සයින් නගයට දරන අනුපාතයේ නියතයක් වෙනවා. දැන් මේක ත්‍රිකෝණයක් සඳහා අපි අරගත්තොත් මෙයා ත්‍රිකෝණයක් සඳහා අරගත්තම මේම නෙවෙන්නේ සම්මතාංකණය නම් තියෙන්නේ ABC මේක A කෝණය මෙයා B කෝණය මේක C කෝණය simple A simple B simple C ඒ බෙදීම sin A B බෙදීම sin B C බෙදීම sin C මේ තුන සමානයි කියලා නෙන්නේ ළමයි. එතකොට මේ අනුපාත තුනම සමාන වෙන්න නම් බලන්න මේ අනුපාත තුනම සමාන වෙන්න නම් මේ මේ පාදයක දිග වැඩි වෙනකොට ඒ කියන්නේ ලවේ තියන අගය වැඩි වෙනකොට හරේ තියන අගයත් වැඩි වෙන්න ඕන. එහෙම වුණොත් තමයි අර අනුපාතය අපිට මේ ටිකත් සමාන වන පරිදි ගන්න පුළුවන්. මේක වැඩි අගයක් නම් මේකත් ඊට අනුරූපව වැඩි වෙන්න ඕන. ඒ පාදයක දිග වැඩි වෙනකොට කෝණේ සයින් අගයත් වැඩි වෙන්න ඕන. පාදයක දිග වැඩි වෙනකොට කෝණයේ සයින් අගයත් වැඩි වෙන්න ඕන. දැන් බලන්න සයින් වල හැසිරීම කොහොමද කියලා. සයින් වල හැසිරීම කොහොමද බලන්න. සයින් කියන කෙනා බිඳුව කීයද 30 කීයද 45 කීයද 60 90 බිඳුව බිඳුවයි මේක භාගයයි මේක 1 8 මූල 2යි ඊළඟට මෙයා මූල 3 බෙදීම 2යි මේක 1යි ඒ කියන්නේ කෝණය වැඩි වෙන්න අගය වැඩි වෙනවා සුළු කෝණයක රයිට් සුළු කෝණ ගන්නකොට කෝණය වැඩි වෙන්න අගය මොකද වෙන්නේ අගය වැඩි වෙනවා කෝණය වැඩි වෙන්න අගය වැඩි වෙනවා සයින් ගේනන් මේ සයින් අගය වැඩි වෙන්න නම් ළමයි කෝණය වැඩි වෙන්න ඕන සයින් අගය වැඩි වෙන්න නම් කෝණය වැඩි වෙන්න ඕන මතක තියාගන්න හරිද එහෙනම් පාදයේ දිග වැඩි වෙනකොට සයින් අගය වැඩි වෙන්න ඕන ඒ කියන්නේ කෝණය වැඩි වෙන්න ඕන එහෙනම් දිග වැඩිම පාදයට සම්මුඛ කෝණය වෙන්න ඕන විශාලත්වයෙන් වැඩිම කෝණය මොකද කෝණේ සයින් අගයත් වැඩි වෙන්න ඕනනේ. එතකොට කෝණේ සයින් අගය වැඩි වෙන්න නම් මෙතන මේක වැඩිම වෙනකොට මේ කෝණය වැඩි වෙන්න ඕන. වැඩි වෙන්න ඕන සයින් අගය වැඩිම වෙන්න නම් කෝණයත් වැඩිම වෙන්න ඕන. මොකද ළමයි කෝණය වැඩි වෙනකොට තමයි මේ කෝණය වැඩි වෙන්න අගය වැඩි වෙනවා. මොකද බිඳුවට වැඩිය භාගය විශාලයි. භාගයට වඩා 1 8 මූල 2 විශාලයි. මේකට වඩා මූල 3 බෙදීම 2 විශාලයි. ඒකට වඩා 1 විශාලයි. එහෙනම් මේකේ වෙන්නේ කෝණය වැඩි වෙන්න අගය වැඩි වෙනවා කෝණය වැඩි වෙන්න අගය වැඩි වෙනවා එහෙනම් මේ පාද දිග වැඩි වෙනකොට මේ සයින් අගය වැඩි වෙන්න ඕන ඒ නිසා මේක වැඩි වෙනකොට කෝණය වැඩි වෙන්න ඕන මේක අඩු වෙනකොට කෝණය අඩු වෙන්න ඕන එහෙනම් මෙතනින් අපිට දෙයක් අරගන්න පුළුවන් ඒ තමයි යම් ත්‍රිකෝණයක දිගින් වැඩිම පාදයට සම්මුඛ කෝණය තමයි විශාලත්වයෙන් වැඩිම කෝණය වෙන්නේ කුඩාම පාදයට සම්මුඛ කෝණය තමයි කුඩාම කෝණය වෙන්නේ කුඩාම කෝණය වෙන්නේ කුඩාම පාදයට සම්මුඛගෙන මොකද අර මේ තුනේ අනුපාත සමාන වෙන්න බෑ මේක බැලන්ස් වෙන නම් මේගොල්ලෝ බැලන්ස් වෙනවා මේක වැඩි වෙනකොට මේක අඩු වෙන්න බෑ අඩු වුණොත් මේ අනුපාතය විශාල වෙනවා ගොඩක් මේක වැඩි වෙනකොට මේකත් වැඩි වෙන්න ඕන එහෙනම් පාද දිග වැඩිම වෙනකොට කෝණය වැඩි වෙයි ලියගම් මෙහෙම සයින් නීතියට අනුව පහලින් ලියන්න සයින් නීතියට අනුව පාදයක දිග සයින් නීතියට අනුව පාදයක දිග
සම්මුඛ කෝණයේ සයින් අගයට සමානුපාතික වන නිසා සම්මුඛ කෝණයේ සයින් අගයට සමානුපාතික වන නිසා එහෙම ලියලා නවත්තන්න එහෙම දෙයක් වෙනවද කියලා බලන්න සයින් නීතියට අනුව පාදයක දිග සම්මුඛ කෝණේ සයින් අගයට සමානුපාතික වෙනවල් ළමයි සම්මුඛ කෝණේ සයින් අගයට සමානුපාතික දැන් කාට හරි කියන්න පුළුවන් එහොම දෙයක් නෙවෙයි සර් කලින් කිව්වේ සර් කලින් කිව්වේ යම් පාදයක දිග සම්මුඛ කෝණේ සයින් අගයට දරන අනුපාතය නියතයක් වෙනවා කියලා දැන් වෙන එකක් කියනවා දැන් කියනවා යම් පාදයක දිග සම්මුඛ කෝණේ සයින් අගයට සමානුපාතික වෙනවා කියලා ඔව් මේ කතාවම තමයි ඒකෙත් තියෙන්නේ ඇයි බලන්න මම මේක පැහැදිලි කරලා දෙන්නම් මෙතෙන්දී බලන්න A බෙදීම sin A සමානයි B බෙදීම sin B සමානයි C බෙදීම sin C මේක අපිට නියතයක් කියලා ගන්න පුළුවන්නේ නියතයක් කියලා ගන්න පුළුවන් එහෙනම් A බෙදීම sin A සමාන වෙනවා නියතයකට A සමානයි නියතයේ වතාවක් sin A සමාන ලකුණකුයි නියතයකුයි තියෙනවා නම් ඒක අයින් කරලා සමානුපාතිකය දාන්න පුළුවන් ඒ සමානුපාතිකයි sin A කියලා එන්නේ ඒ සමානුපාතිකයි sin A b බෙදීම sin b සමානයි lambda b සමානයි lambda sin b b සමානුපාතික වෙනවා sin b ට ඊළඟට c බෙදීම sin c සමානයි lambda c සමානයි lambda sin c මේ කියන්නේ c සමානුපාතිකයි sin c ට මේක ඕගොල්ලන්ට වැඩිපුර භාවිතා වෙන්නේ physics වලදී ඒ භාවිතා වෙන්නේ මේකේ අනිත් පැත්ත මේකේ අනිත් පැත්ත කියන්නේ මෙතනින් මෙතෙන්ට සමානුපාතිකයක් තියෙනවා නම් සමානුපාතිකය සමාන ලකුණක් කරන්න පුළුවන් එක පැත්තකට සමානුපාතික නියතයක් දාලා සමානුපාතිකයක් සමානතාවයක් කරන්න පුළුවන් එක පැත්තකට දානවා කවුද සමානුපාතික නියතයක් සමානුපාතික නියතයක් දාලා සමානතාවයක් කරගන්න පුළුවන් මේක ඒ ලෙවල් පටන් ගනිද්දි මේනවා ඒකක හාමාන පාඩම ඕකේ මාන භාවිතා කළා අර සමීකරණ ගොඩනැගීමක් අපි කරනවානේ සමීකරණ ගොඩනැගීමක් කරනවා අන්න ඉතින්දිම භාවිතා වෙන ඕක සමානුපාතිකයක් සමාන ලකුණක් කරන්න පුළුවන් සමානුපාතික නියතයක් දාලා මේකෙ වෙන්නේ සමාන ලකුණකුයි නියතයකුයි ඉවත් කළා සමානුපාතික ලකුණක් දාන්න පුළුවන් එහෙනම් මේ බලන්න A සමානුපාතිකයි sin A ට B සමානුපාතිකයි sin B ට C සමානුපාතික වෙනවා sin C ට ඒ කියන්නේ යම් පාදයක දිග සම්මුඛ කෝණේ sin අගයට සමානුපාතිකයි සම්මුඛ කෝණේ sin අගයට සමානුපාතිකයි එහෙනම් A වැඩි වෙනකොට sin අගය වැඩි වෙන්න ඕන A අඩු වෙනකොට sin A ගේ අඩු වෙන්න ඕන sin A ගේ අඩු වෙනවා කියන්නේ A අඩු වෙන්න ඕන sin A ගේ වැඩි වෙනවා කියන්නේ A වැඩි වෙන්න ඕන එහෙනම් මේක උපරිම වෙනකොට A උපරිමයි ඒ කියන්නේ මේක දිගින් වැඩිම පාදයේ වෙනකොට A තමයි දිගින් විශාලතම කෝණය වෙන්නේ right ඔය නිසා කියන එකට කමාවක් දාලා මේක පහලින් ලියාගන්න. ඔක පහලින් ලියාගන්න වඩා පැහැදිලි වෙන්න සමානුපාතිකයි කියලා.
පාදයේ දිග වැඩි වෙන විට පාදයේ දිග වැඩි වෙන විට පාදයේ දිග වැඩි වෙන විට කෝණයේ සයින් අගය පාදයේ දිග වැඩි වෙන විට කෝණයේ සයින් අගය වැඩි විය යුතුය පාදයේ දිග වැඩි වෙන විට කෝණයේ සයින් අගය වැඩි විය යුතුය මේ සඳහා කෝණය වැඩි විය යුතුය මේ සඳහා කෝණය වැඩි විය යුතුය කෝණය වැඩි විය යුතුය පාට පෑනකින් ලියන්න මේ නිසා පාට පෑනකින් ලියන්න මේ නිසා ත්‍රිකෝණයක විශාලතම පාදයට සම්මුඛ කෝණය 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 විශාලතම කෝණය වේ විශාලතම කෝණය වේ විශාලතම කෝණය වේ විශාලතම කෝණය වේ ආයලියන පහලින් සාමාන්‍ය පාටින් පාදයක දිග අඩුවන විට පාදයක දිග අඩුවන විට පාදයක දිග අඩුවන විට කෝණයේ සයින් අගය පාදයක දිග අඩුවන විට කෝණයේ සයින් අගය පාදයක දිග අඩුවන විට කෝණයේ සයින් අගය අඩු විය යුතුය කෝණයේ සයින් අගය අඩු විය යුතුය කෝණයේ සයින් අගය අඩු විය යුතුය මේ සඳහා කෝණය අඩු විය යුතුය මේ සඳහා කෝණය අඩු විය යුතුය මේ සඳහා කෝණය අඩු විය යුතුය ලියන්නයි පාට පෑනින් මේ නිසා මේ නිසා ත්‍රිකෝණයක මේ නිසා ත්‍රිකෝණයක කුඩාම පාදයට සම්මුඛ පාද සම්මුඛ කෝණය මේ නිසා ත්‍රිකෝණයක කුඩාම පාදයට සම්මුඛ කෝණය කුඩාම කෝණය වේ කුඩාම කෝණය වේ කුඩාම කෝණය වේ හරි බලන්න දැන් අපි සයින් ප්‍රමේය භාවිතා වෙන තැන් අරගත්තොත් සයින් ප්‍රමේය භාවිතා වෙන තැන් මේ බලන්න කැපිටල් ABC ත්‍රිකෝණයක් තියෙනවා මේ ABC ත්‍රිකෝණයේ B කෝණය 30යි C කෝණය 45යි C කෝණය 45යි සිම්පල් C කියන කෙනා 50යි කියලා අරගමු AB දිග 50 cm A කියන කෙනයි B කියන කෙනයි නිර්ණය කරන්න ඕන මෙන්න මේ වෙලාවේදී අපි කෝණ දෙකක් දන්නවා පාදයක දිග දන්නවා ළමයි මේ
පාද දෙකේ දිග දැන් කෝණ දෙකක් නෙවෙයි මෙතනදී තුනම දැනගන්න පුළුවන් මේක 75 එතකොට මේක 105ක් වෙනවනේ කෝණ තුනම දන්නවා එක පාදයක දිග දන්නවා ඉතුරු පාද දෙකේ දිග හොයන්න සයින් නීතිය පාවිච්චි කරන්න පුළුවන් සයින් නීතිය යෙදුව විට සයින් නීතිය දැම්මොත් ළමයි සයින් නීතියෙන් කියන්නේ මොකක්ද කියලා බලන්න සයින් නීතියෙන් කියන්නේ මොකක්ද කියලා බැලුවොත් මේක කියන්නේ අපිට සම්මුඛ කෝණය සයින් අගයට දරන අනුපාතය නියතයක් වෙනවා කියලා. මුලින්ම 50 අරගමු. 50 කියන කෙනාට සම්මුඛ කෝණය වෙන්නේ 45. මේ සයින් 45 අට දරන අනුපාතය සමානයි. සිම්පල් A කියන කෙනාට ගත්තොත් මෙයාට සම්මුඛ කෙනා එක සිය පහයි. මෙයා සමානයි B කියන කෙනා ඒකේ සයින් අගය සයින් 30. සමානතා තුන ලියලා තියෙන්නේ. මේ දෙන්නම දන්න නිසා මේ දෙන්නත් එක්ක මෙයාව සමාන කරලා A හොයාගන්න පුළුවන්. මේ දෙන්නත් එක්ක මේක සමාන කරලා B හොයාගන්න පුළුවන්. මේක හරියට අර ඒක දාලා බලපද්දි පාඩමේ තියෙන ලාභී ප්‍රමේය වගේ. ලාභී ප්‍රමේය ගන්නෙත් සයින් නීතිය දාලානේ. දැන් පළවෙනියට සමාන කරන්න පුළුවන් 50 බෙදීම සයින් 45 කියන කෙනා සයින් 45 කියන්නේ එකයට මූල දෙකයි මෙයා සමාන වෙනවා ඒ බෙදීම සයින් 105ට ඒ බෙදීම සයින් 105 දැන් මූල දෙක උඩට ගියොත් 50යි මූල දෙකයි සයින් 105ක් ඕන වෙනවා ඒක එකපාර අපිට අරගන්න බෑනේ සයින් 105 කියලා කියන්නේ 60 දන 45 කියලා ගන්න පුළුවන් මෙයා සමාන වෙනවා A ට 50යි මූල දෙකයි මේක සයින් 60 සයින් 60 කියලා කියන්නේ මූල 3 බෙදීම 2යි cos 45 එක යට මූල 2යි ධන cos 60 කියන්නේ භාගයයි sin 45 කියන්නේ එක යට මූල 2යි a මේ මූල දෙකට මේ මූල දෙක කැපිලා යනවා එතකොට එනවා මූල 3 ධන 1 බෙදීම 2ක් ඒ කියන්නේ 25 වතාවක් මූල 3 ධන 1යි සෙන්ටිමීටර් කියලා එනවා simple a ට ඊළඟට මේ දෙන්න සමාන කරන්න පුළුවන් 50 බෙදීම sin 45 කියන්නේ එක යට මූල 2යි මෙයා සමාන වෙනවා b බෙදීම භාගයට මේ 50 බෙදීම 2 ගුණ කරන්න ඕන මූල දෙකෙන් b 25යි මූල 2යි සෙන්ටිමීටර් කියලා ලැබෙන්නේ b b කියලා කියන්නේ 25යි මූල 2යි සෙන්ටිමීටර් right මේ උදාහරණය ලියාගමු example කියලා.
ලියන්න ඉහත ආකාරයට සයින් නීතිය යොදා ඉහත ආකාරයට සයින් නීතිය යොදා සම්බන්ධතා ලබා ගැනීම පමණක් නොව ඉහත ආකාරයට සයින් නීතිය යොදා සම්බන්ධතා ලබා ගැනීම පමණක් නොව සම්බන්ධතා ලබා ගැනීම පමණක් නොව පාද සඳහා කෝණමගින් ආදේශයන් යෙදීම හා 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 කෝණ සඳහා පාදමගින් ආදේශ යෙදීමද කෝණ සඳහා පාදමගින් ආදේශ යෙදීමද සයින් නීතිය මගින් සිදු කළ හැකිය සයින් නීතිය මගින් සිදු කළ හැකිය දැන් ඔය විදියට ත්‍රිකෝණයක් ඇඳලා සපාදයක දිග සම්මුඛ කෝණේ සයින් අගයට දරන අනුපාතයේ නියතයක් වෙනවා කියලා ගන්න එක විතරක් නෙවෙයි ළමයි අපිට යම්කිසි තැනකදී පාදයක් සඳහා කෝණයක් මගින් ආදේශයක් යෙදීමක් හෝ කෝණ සඳහා පාද මගින් ආදේශයක් යෙදීමක් අවශ්‍ය වුණොත් ඒකට අපි කරගන්න භාවිතා කරන කෙනෙක් තමයි ඒක කරගන්න භාවිතා කරන කෙනෙක් තමයි මේ සයින් නීතිය කියලා කියන්නේ අපි බලමු ඒ වගේ භාවිත කරන තැන් මොනවද කියලා රයිට් ලියාගම් මෙහෙම කැපිටල් ABC ත්‍රිකෝණයක් සඳහා සුපුරුදු අංකනයෙන් ABC ත්‍රිකෝණයක් සඳහා සුපුරුදු අංකනයෙන් A ඍණ B සමානයි KC නම් sin A ඍණ B බෙදීම දෙක සමානයි K cos C බෙදීම දෙක බව පෙන්වන්න. දැන් බලන්න මෙන්න මේ සම්බන්ධතාවයේ දීලා මේ සම්බන්ධතාවයේ බව පෙන්වන්නලු. මෙතෙන්දි හොඳට තේරුම් අරගන්න ළමයි මේ තියෙන්නේ ABC ත්‍රිකෝණේ පාද අතර සම්බන්ධයක් නේද? මේ තියෙන්නේ කෝණ අතර සම්බන්ධයක්. පාද අතර සම්බන්ධයකින් කෝණ අතර සම්බන්ධයක් අරගන්න නම් පාද අපි කෝණ ඇසුරින් ලියා ගන්න ඕන.
අන්න පාද කියන අය කෝණ ඇසුරින් ලියා ගන්න භාවිතා කරන තැනක් තමයි ළමයි සයින් නීතිය කියලා කියන්නේ. මේ බලන්න. එහෙනම් අපි ABC ත්‍රිකෝණයට සුපුරුදු අංකණයෙන් සයින් නීතිය ලියා ගැනීම මේ සටහන ලියන්න ඕනෙම නෑ. එහෙනම් මේ සටහන අඳින්න ඕනෙම නෑ. හරිද? අපි සයින් නීතිය දාගත්තොත් පාදයකට කෝණයක් ඇසුරින් නිසා පාදයේ උඩින් ලියමු. පාදයට නම් ආදේශය දාන්නේ පාදයේ උඩින් ලියන්න. කෝණයට නම් ආදේශය දාන්නේ සයින් කෝණය උඩින් ලියලා සයින් නීතිය ලියන්න. ප්‍රශ්නයක් නැහැ. උඩයට මාරුනාට මෙයා ලැම්ඩා කියලා අරගමු. එහෙම වුණොත් මේ දෙන්න අරයට සමාන කරොත් A සමාන වෙනවා ලැම්ඩා සයින් නීට. B සමාන වෙනවා ලැම්ඩා සයින් බීට. C සමාන වෙනවා ලැම්ඩා සයින් සීට. අන්න ඕනම තැනකදී A වෙනුවට ලැම්ඩා සයින් A කියලා ලියන්න පුළුවන්. B වෙනුවට ලැම්ඩා සයින් B කියලා ලියන්න පුළුවන්. C වෙනුවට ලැම්ඩා සයින් C කියලා. හොඳට මතක තියාගන්න ළමයි, ගැටලුවකදී මේ සයින් නීතියෙන් ආදේශයක් යොදනවා නම් සයින් නීතිය පැත්තක ලියලා තියෙන්න ඕන. ගැටලුවේ අතරමඟදී හෝ එහෙම නැත්නම් ගැටලුවේ පැත්තකින් ලියලා තිබුණා කියලා ප්‍රශ්නයක් නැහැ. වෙනම කොටු කරලා ලියලා තියන්න. සයින් නීතියෙන් ආදේශයක් යොදනවා නම් සයින් නීතිය ලියලා තියන්න ඕන. සයින් නීතිය අපි ලියලා තියන්න ඕන. රයිට්. දැන් මෙතෙන්දි බලන්න අපිට දීපු සම්බන්ධය තමයි ළමයි ඊරින b සමානයි k වතාවක් c කියලා. ඊරින b සමානයි k වතාවක් c කියලා. දැන් මේ සිම්පල් a-ට අපි ආදේශ කරොත් සිම්පල් a වෙනුවට දැන් කෝණයෙන් ආදේශ කරන්න පුළුවන් ලැම්ඩා sin a කියලා. සිම්පල් a වෙනුවට ලැම්ඩා sin a. සිම්පල් b වෙනුවට ලියන්න පුළුවන් ලැම්ඩා sin b. මෙයා k වතාවක් c වෙනුවට ලියන්න පුළුවන් ලැම්ඩා sin c කියලා. දැන් බලන්න මේ ලැම්ඩාට ලැම්ඩාට ලැම්ඩා කැපිලා යනවා. කැපිලා ගියොත් ඉතුරු වෙන්නේ sin a ඍණ sin b කියන කෙනා මෙයා සමානයි a sin c ට. උත්තරේ දිහා බැලුවොත් sin a ඍණ b බෙදීම දෙකක් තියෙනවා. ඒ කියන්නේ මෙයාට අනිවාර්යෙන් cd සූත්‍ර දාලා තියෙන්නේ. sin ඍණ sin කියන්නේ 2යි cos sin නේ. cos a ධන b බෙදීම 2යි sin a ඍණ b බෙදීම 2 කියලා එනවා. මෙයා සමානයි a sin c. දැන් උත්තරේ cos c බෙදීම දෙකකුත් තියෙනවනේ ළමයි. එහෙනම් මෙයා 2යි cos a ධන b බෙදීම 2යි sin a ඍණ b බෙදීම 2යි. මෙයා සමාන වෙනවා මේකේ cos එකක් හදන්න නම් sin c ලියන්න පුළුවන්. 2යි sin c බෙදීම 2යි cos c බෙදීම 2යි. sin නීතිය විතරක් නෙවෙයි ළමයි සර්වසාම්‍ය සම්බන්ධතාවත් භාවිතා වෙනවා. මේකේ උත්තරේ cos c බෙදීම දෙකක් තියෙනවනේ, තියෙන්නේ sin c. මේකෙන් cos c බෙදීම දෙකක් හදන්න නම් මේ sin c ලියන්න පුළුවන්. 2යි sin c බෙදීම 2 cos c බෙදීම 2 කියලා. මේ දෙකට මේ දෙක කැපිලා යනවා. දැන් බලන්න මෙයා උත්තරේ තියෙනවා k cos c බෙදීම 2 තියෙනවා. මේක නෑ මේක නෑ. එහෙනම් මේ දෙන්න කැපිලා යන්න ඕන. එක්ක c a ධන b වලින් ලියන්න ඕන, එක්ක a ධන b c වලින් ලියා ගන්න. මේ බලන්න මේ දැන් සුපුරුදු අංකනේ ඉන්නේ. ABC කියලා කියන්නේ මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන. මේ තුනේ එකතුව ළමයි අංශක 180යි රේඩියන් නම් 5. අංශක නම් 180යි රේඩියන් නම් 5 වෙනවා. A ධන B ධන C. දැන් බලන්න A ධන B කියන කෙනා සමාන වෙනවා. එතකොට 5 ඍණ C ට A ධන B බෙදීම 2 සමාන වෙනවා 5 බෙදීම 2 ඍණ C බෙදීම 2ට. 5 බෙදීම 2 ඍණ C බෙදීම 2යි. එහෙනම් බලන්න මේ cos A ධන B බෙදීම 2 වෙනුවට ලියන්න පුළුවන් 5 බෙදීම 2 ඍණ C බෙදීම 2 කියලා. මෙයා sin A ඍණ B බෙදීම 2යි. මෙයා සමානයි k sin c බෙදීම 2 cos c බෙදීම 2. sin 90 ඍණ තීට sorry cos 90 ඍණ තීට කියන්නේ sin තීට sin c බෙදීම 2 කියලා එනවා. මෙයා sin a ඍණ b බෙදීම 2යි. මේක k sin c බෙදීම 2 cos c බෙදීම 2 කියලා එනවා. මේකට මෙයා කැපිලා යනවා. මෙතන ඉතුරු වෙනවා sin a ඍණ b බෙදීම 2 සමාන වෙනවා k cos c බෙදීම 2ට. ඔයෙන්නේ උත්තරේ. පාද සඳහා කෝණ වලින් ආදේශය දන්නෙන්න පුළුවන්.
එහෙනම් ඊළඟට කැපිටල් ABC ත්‍රිකෝණයක සුපුරුදු අංකණයට අනුව කැපිටල් ABC ත්‍රිකෝණයක සුපුරුදු අංකණයට අනුව කැපිටල් ABC ත්‍රිකෝණයක සුපුරුදු අංකණයට අනුව B වර්ග ඍණ C වර්ග බෙදීම A වර්ගය සමානයි sin B ඍණ C බෙදීම sin B ධන C sin B ඍණ C බෙදීම sin B ධන C බව පෙන්වන්න B वर्ग ऋण C वर्ग बेदीम A वर्ग समानाई sin B ऋण C बेदीम sin B ධන C බව පෙන්වන්න දැන් මෙයා අපිට cos ප්‍රමේය ඉගෙන ගත්තට පස්සේ තව ක්‍රමයකින් අරගන්න පුළුවන් මම ඒක cos ප්‍රමේයදීත් කියලා දෙන්නම් අයි මේ ගැටලුවම cos ප්‍රමේය ඉගෙන ගත්තට පස්සේ දැන් මේකේ මේ පැත්ත බවට පරිවර්තනය කරන්න තියෙනවා මේ පැත්තේ තියෙන පාද මේ පැත්තේ තියෙන කෝණ එහෙනම් ළමයි අපිට වෙනවා මේ පාද සඳහා කෝණ මගින් ආදේශයක් දාගන්න සයින් නීතියනේ පාවිච්චි කරන්න වෙන්නේ සයින් නීතිය ලියාගමු පාද උඩින් දාලා A බෙදීම sin A B බෙදීම sin B C බෙදීම sin C සමානයි lambda ඒ මොනොත් A සමාන වෙනවා lambda sin A B සමාන වෙනවා lambda sin B ට C සමාන වෙනවා lambda sin C ට දැන් මේකේ බලන්න වම් පැත්තේ තියෙන කෙනා වෙන්නේ මෙයානේ B වර්ග ඍණ C වර්ග බෙදී මේ වර්ග මෙයා සමානයි B වෙනුවට lambda sin B දැම්මොත් lambda වර්ග sin වර්ගයේ B C වර්ග කියන්නේ lambda වර්ග sin වර්ග C බෙදීම ලැම්ඩ වර්ග සයින් වර්ගයේ ඊ ලැම්ඩ වර්ගයේ අයින් වෙනවා අයින් වුණොත් සයින් වර්ගයේ b ඍණ සයින් වර්ගයේ c බෙදීම සයින් වර්ගයේ ඊ කියලා එන්නේ දැන් උඩ සයින් වර්ග දෙකක අන්තරයක් තියෙනවා පල්ලෙහා සයින් වර්ගයක් තියෙනවා මෙතන උඩ b ඍණ c කෝණයකුත් තියෙන මේ බලන්න මේ තියෙන්නේ වර්ග දෙකක අන්තරයක්නේ वर्ग देख कांतरयाक निसा अपीट मेया लियान्न पुलुवां साइन बी दन साइन सी मेया वतावाक साइन बी रिन साइन सी कियला बिदीम साइन वर्गे मेयाट सी डी सूत्र देम्मो देकाई साइन बी दन सी बिदीम देकाई कोस बी रिन सी बिदीम देकाई कियले नवा आय मेया देखाई कोस बी धन सी बेदीम देखाई साइन बी ऋण सी बेदीम देखाई बेदीम साइन वर्गे मैं देखाई गुणकल हतर के ललियन तो मेहिम लियन देखाई साइन बी धन सी बेदीम देख मेया गाविंग लियन अतन दियन कोस बी धन सी बेदीम देख मेतन देखाई සයින් b ඍණ c බෙදීම 2 cos b ඍණ c බෙදීම 2 කියලා ලියන්න පුළුවන් අවසානයේ මෙයව බෙදීම sin වර්ගයේ බලන්න ළමයි මේ sin වර්ගයේ තියෙන්නේ නමුත් උත්තරේ තියෙන්නේ b ධන c එකක් අපි දන්නවා a කියන කෙනා b ධන c ඇසුරින් විස්ථාපනය කරන්න පුළුවන් ඒ කොහොමද මම මෙතනින් ලිව්වොත් ඒක A ධන B ධන C සමානයිනේ 5ට. එතකොට A සමාන වෙනවා 5 ඍණ B ධන C ට. 5 ඍණ B ධන C. එහෙනම් මෙයා ලියන්න පුළුවන් sin වර්ගය 5 ඍණ B ධන C කියලා. 5 ඍණ B ධන C. දැන් බලන්න. 2යි sin θ cos θ කියන්නේ sin 2යි θ B ධන C දෙකේ බෙදීම දෙක දෙකෙන් ගුණ කරොත් B ධන C. ආයි දෙකයි sin θ cos θ කියන්නේ sin 2යි θ sin b ඍණ c කියලා එනවා බෙදීම sin 180 ඍණ θ කියන්නේ sin θමයි එහෙනම් sin වර්ගය
බී දන සී එකක් කැපිලා යනවා මෙයාට කැපිලා ගියොත් උත්තරේ එනවා සයින් බී ඍණ සී බෙදීම සයින් බී දන සී කියලා මේ සයින් නීතියෙන් විසඳන විදිය කොස් නීතිය ඉගෙන ගත්තට පස්සේ මම කියලා දෙන්නම් මේ ගැටලුවම සයින් නීතියයි කොස් නීතියයි දෙකම පාවිච්චි කරලා හදන්නේ කොහොමද කියලා මේ ගැටලුවම සයින් නීතිය සහ කොස් නීතිය දෙකම පාවිච්චි කරලා හදන්න පුළුවන් ඒක මෙච්චර සුළු වෙන්නේ මීට වඩා ලේසි වෙනවා අපි ඒක කොස් නීතියේදී ඉගෙන ගමු රයිට් ලියා ගන්න මේ එතකොට උදාහරණ අංක 2
ඊළඟට ලියන්න උදාහරණ අංක 3 Capital ABC ත්‍රිකෝණයක Capital ABC ත්‍රිකෝණයක සම්මත අංකණයට අනුව Capital ABC ත්‍රිකෝණයක සම්මත අංකණයට අනුව Capital ABC ත්‍රිකෝණයක සම්මත අංකණයට අනුව ABC ත්‍රිකෝණයක සම්මත අංකණයට අනුව බීරින සී බෙදීම A සමානයි බීරින සී බෙදීම A සමානයි සයින් බීරින සී බෙදීම 2 sec a බෙදීම 2 සයින් බීරින සී බෙදීම 2 වතාවක් sec a බෙදීම 2 බව පෙන්වන්න බව පෙන්වන්න Right, එක පැත්තක තියෙනවා පාද අනිත් පැත්තේ තියෙනවා කෝණ එහෙනම් අපි මේ පාද කෝණ බවට පරිවර්තනය කරන්න ඕන මේ පාද කෝණ බවට පරිවර්තනය කරන්න ඕන සයින් නීතිය දාමු දැම්මොත් A බෙදීම sin A සමානයි B බෙදීම sin B සමානයි C බෙදීම sin C සමානයි ලැම්ඩා A සමානයි lambda sin a කියලා එනවා b සමානයි lambda sin b c සමානයි lambda sin c එහෙම උනොත් බලන්න b ඍණ c බෙදීම a කියන කෙනා මෙයා b වෙනුවට lambda sin b c වෙනුවට lambda sin c බෙදීම a වෙනුවට lambda sin a lambda අයින් වෙලා යනවා sin b ඍණ sin c බෙදීම sin a කියලා එන්නේ sin b ඍණ sin c කියලා කියන්නේ 2 cos b ධන c බෙදීම 2 sin b ඍණ c බෙදීම 2 ඒක උත්තරයක් විදියට දිනවනේ sin b ඍණ c බෙදීම 2 sec a බෙදීම 2ක් තියෙන නිසා මෙයා ලියමු 2 sin a බෙදීම 2 cos a බෙදීම 2 කියලා මෙයාට මෙයා කැපිලා යනවා cos b ධන c බෙදීම 2 වෙනුවට phi බෙදීම 2 ඍණ a බෙදීම 2යි කියලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙතනින් ওই ගණන් හදාගෙන යනකොට ඕක පුරුදු වෙනවා ටක් ගාලා අරගන්න. a ධන b ධන c සමානයි phi ට b ධන c සමාන වෙනවා phi ඍණ a ට b ධන c දෙකෙන් බෙදුවම එහා පැත්ත දෙකෙන් බෙදනවා කියන්නේ phi බෙදීම 2 ඍණ a බෙදීම 2 වෙන වෙනම බෙදන්න පුළුවන්. මේ අවතාවක් sin b ඍණ c බෙදීම 2 මෙයා බෙදීම sin a බෙදීම 2යි cos a බෙදීම 2යි cos 90 ඍණ θ කියන්නේ sin θ නි sin a බෙදීම 2 sin b ඍණ c බෙදීම 2 බෙදීම sin a බෙදීම 2යි cos c බෙදීම 2යි මේ sin a බෙදීම 2 කැපිලා යනවා එක යට cos කියන්නේ sec sin b ඍණ c බෙදීම 2 sec a බෙදීම 2යි කියලා එනවා
right මේක එතකොට තව එක කොටසයි තියෙන්නේ ළමයි ඒ cos ප්‍රමේය අපි cos ප්‍රමේයට යන්න කලින් sin නීතිය තව ගැටළු විසඳමු ඊළඟ දවසේදී පාස් වේ පොතත් ළඟින් තියාගෙන ඉන්න මේ ත්‍රිකෝණමිතිය ක්ලාස් එකේ ඊළඟ කොටස යනකොට පාස් වේ පොත අනිවාර්යෙන් ළඟින් තියාගන්න මොකද පාස් වේප ගණන් ටිකත් sin නීතියෙන් cos නීතියෙන් තියෙන සියල්ලම විසඳනවා ඒ විසඳලා තමයි අපි පාඩම පාඩම් කොටස ඉවර කරන්නේ sin නීතිය cos නීතිය ඉවර කරලා අපි යමු ත්‍රිකෝණමිතික ශ්‍රිතවල සාධාරණ විසඳුම් සහ ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශ්‍රිත කියන කොටසට ත්‍රිකෝණමිතික ශ්‍රිතවල සාධාරණ විසඳුම් සහ ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශ්‍රිත කියන කොටසට යමු කොහොමද ඊළඟ දවසින් අපිට cos නීතියත් ඉවර කරගන්න පුළුවන් ගණන් ටික නම් විසඳලා ඉවර කරගන්න බැරි වෙයි සමහරක් විට ඒ මොනොත් අපි ලබන සතිය වෙනකොට දවස් දෙකක් දාගෙන සම්පූර්ණයෙන් ඒ ටික ආවරණය කරගමු රයිට් හරි මේකේ හොඳට බලන්න ඔය සාධනීය කිරීම එහෙම ටුට්ටක් තේරුම් ගන්න අපහසු උනායේ නැවත වතාවක් මේ හදපු ගණන් ටික බලන්න බලලා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මගෙන් අහන්න ඊළඟ පන්ති දවසට කලින් මොකද ගැටලුව निराකරණය කරගන්න ඕන මේන් ගැටලුවක් ත්‍රිකෝණමිතිය ගැටලුවේ අනිවාර්යෙන් විභාගයේ අන්තර්ගතයි මොකද විභාගයේ තනි පාඩම් වලින් එන ගැටලුව විදියට තියෙන්නේ PO පේපරේ අවකලනයේ අනුකලනයේ ත්‍රිකෝණමිතිය කියන ගැටලුව අවකලනයේ අනුකලනයේ ත්‍රිකෝණමිතිය එතකොට ත්‍රිකෝණමිතිය තනි පාඩමෙන් ගැටලුවක් ගන්නේ ඒ නිසා මේ ගැටලුව විසඳගන්න පහසුයි ඒකට මේ කොටස් දැන ගැනීම අනිවාර්යයි මේවා බැරි නම් විසඳගන්න බැරි වෙනවා රයිට් හරි එහෙනම් අපි ඊළඟ ක්ලාස් එකෙන් හැමෝටම සුබ රාත්‍රියක් ආයුබෝවන්